Xiaomi ලගේ Redmi 12 4G smartphone එක සහ Xiaomi Redmi Note 12 4G smartphone එක මේ device දෙක අතරින් වාට ගොඩක්ම වැදගත් වෙන smartphone එක මොකද්ද? Device දෙකේම මගේ යාළු design එක පැත්තෙන් කතා කරද්දී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා triple camera setup එකක් සහ flash light එක වාට අමතරව material එක පැත්තෙන් කතා කරද්දී අපිට බලා ගන්න හම්බ වෙනවාට 12 smartphone එකට glass back side දෙකක් සහ වාට plastic frame එකක් තමයි මේ device එකට අන්තර්ගත වෙන්නේ. Note smartphone එකට වාට plastic material එකකින් යුක්තව තමයි මේ device එක හම්බ වෙන්නේ. එතකොට හිතන්න පුළුවන් මොකද්ද වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම තමයි phone දෙකේම අපිට design එක පැත්තෙන් හඳුන්වන්නේ වාට 12 smartphone එක premium glass back design කියන නමින් තමයි මේ smartphone එක වාට හඳුන්වන්නේ design එක පැත්තෙන්. Note smartphone එක වාට share family design කියන නමින් තමයි මේ phone series එකේම අපිට එහා සාපේක්ෂව design එකක් තමයි හම්බ වෙන්නේ. ඊට අමතරව protection එක පැත්තෙන් කතා කරද්දී වාට 12 smartphone එකට අපිට protection හම්බ වෙන්නේ නැහැ. Note එකට හම්බ වෙනවාට gorilla glass 3 වලින් protect කරලා තියෙන මේ device එකේ තියෙන ආරක්ෂාවට සහ බර පැත්තෙන් කතා කරද්දී gram 200ක වගේ යුක්ත බරක් තමයි එහෙම නැත්නම් gram 198ක වගේ යුක්ත බරක් තමයි 12 එකට note එකට gram 183ක වගේ යුක්ත බරක් තමයි මේ smartphone එකට frame thicknessage පැත්තෙන් වාට millimeters 8.2ක වගේ frame thicknessageක් 12 එකට note එකට millimeters 7.9ක වගේ frame thicknessageකින් යුක්තව කීනි device එක මොකද්ද කියන එක ගැන හිතන්න පුළුවන් සහ ලොකු display එකක් එන්නේ අපිට 12 smartphone එකට තමයි ඊට අමතරව sim එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුව hybrid dual sim slot එකක් තමයි මෙන්න මේ 12 smartphone එකට එන්නේ SD card එකක් සහිතව sim එකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට note එකට වාට dedicated slot එකක් එහෙම නැත්නම් SD card එකක් සහිතව sim දෙකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට SD card එක 1 terabyte දක්වා extend කරගන්න පුළුවන්කම තියෙනවා එතකොට වෙනස්කම් මොකද්ද කියන එක ගැන අපිට හිතන්නත් පුළුවන්කම තියෙනවා speaker එක පැත්තෙන් කතා කරද්දී වාට device දෙකටම single speaker එකක් තමයි හම්බ වෙන්නේ headphone jack එකකුත් වාට phone දෙකටම හම්බ වෙනවා සාමාන්‍ය විදිහට අපිට IR blast එක device දෙකටම ලබා දීලා තියෙනවා ඒක ගැන කියන්න දෙයක් නැහැ IP rating පැත්තෙන් කතා කරද්දී phone දෙකටම හම්බ වෙනවා IP53 dust and splash resistant පහසුකම ඔයාට phone දෙකටම ලබා දීලා තියෙනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන අලුත් කෙනෙක් නම් display එකේ තියෙන performance පැත්තෙන් කතා කරද්දී අපිට punch hole cutout එකක් සහිතව display notch එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන device දෙකටම selfie notch එක පැත්තෙන් display එකේ size එක quality පැත්තෙන් කතා කරද්දී වාට 12 එක පොඩ්ඩක් ලොකු display එකක් එනවා මේ device එකට size එක quality පැත්තෙන් වාට අඟල් 6.79 inches IPS LCD panel එකකින් HD quality එකකින් සමාන display panel එකක් තමයි මේක ඊට අමතරව note එකේ පැත්තෙන් වාට අඟල් 6.67 inches HD plus AMOLED color panel එකකින් යුක්තව තමයි මේ smartphone එක වාට අන්තර්ගත වෙන්නේ display එක පැත්තේ phone දෙකේම reverse rate එක පැත්තෙන් කතා කරද්දී වාට 90 hz වලින් support කරනවා 12 එකට 120 hz support කරනවා note එකට touch sampling rate එක පැත්තෙන් වාට 240 hz වලින් support කරන touch sampling rate එකක් තමයි phone දෙකටම එන්නේ gaming පැත්තෙන් වගේ දේවල් කතා කරද්දී. එතකොට brightness quality පැත්තෙන් කතා කරද්දී වාට nis 550ක වගේක් තමයි 12 එකට එන්නේ. 1200 නි ස්පීඩ් බයිනස් එකක් තමයි අපිට මැක්ස් බලා ගන්න හම්බ වෙනවා 12 smartphone එකේ. එතකොට අතර වෙනස්කම් කොහොමද කියන එක ගැන වට අයිඩියාක් ගන්නත් හම්බ වෙනවා. pixel resolution පැත්තෙන් කතා කරද්දී වාට 1080 2460 කියන pixel resolution එකෙන් 12 එකට 1080 2460 කියන pixel ලාගෙන් තමයි note එකට හම්බ වෙන්නේ. සහ pixel density පැත්තෙන් වාට 12 එකට 396ක pixel density එකක් note එකට 395ක pixel density එකකින් යුක්තව තමයි මේ smartphone එකට හම්බ වෙන්නේ display protection එකක් අපිට 12 එකට ලොකුවටම සඳහන් වෙන්නේ නැහැ note එකට හම්බ වෙන ඔයාට coring gorilla glass 3 වලින් protect කරලා තිනවා මේ smartphone එකේ තියෙන display ආවරණය විදිහට ඉතින් මගේ යාළුවෝ display එකේ performance පැත්තෙන් වාට කෙටියෙන්ම කතා කරොත් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා කොහොමද note එකේම display එක තමයි confirm කරගන්න පුළුවන්කම තියෙන compare කරද්දි මොකද මේ device එකෙන් අපිට AMOLED color panel එකක් හම්බ වෙනවා ඔයාට IPS LCD panel එකක් තමයි 12 එකට එන්නේ note එකට එන්නේ AMOLED color panel එකක් එතකොට quality මොකද්ද කියන එක ගැන ආයි වර්ණනා කර කියන්න දෙයක් නැහැ ඔයාට note එකේම display එක තමයි quality පැත්තෙන් ඉදිරියෙන්ම තියෙන්නේ සාපේක්ෂව display දෙකත් එක්ක සසඳද්දී වාට note එක ඉදිරියෙන්ම තියෙනවා ඉතින් වාට හොඳ quality එකක් මේ device එකෙන් අන්තර්ගත වෙනවා IPS එකට වඩා ඒක වහ ලොකුවටම බලද්දි තමයි තියෙන ලොකු quality එකක් ඉතින් නැත්නම් සිස්ටම quality එකක් ඉතින් වාට මේ display එකෙන් වාට අන්තර්ගත වෙනවා හොඳ detail එකක් බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට සහ වාට හොඳ control range එකකින් යුක්තව 12 එකත් එක්ක සාපේක්ෂව සුපිරිම speed එකකින් ඉතින් වාට මේ display එක confirm කරගන්න පුළුවන් මොකද 90 hz frame rate එකක් 12 එකට note එකට එනවා 120 hz වලින් support කරන display panel එක තමයි මේක device දෙකේම color depth එක පැත්තෙන් වාට 16 million වලින් device දෙකටම හම්බ වෙනවා
අලුතෙන් කතා කරද්දි මගේ යාළුවෝ 12 ස්මාර්ට් ෆෝන් එකට 4GB සහ 8GB RAM එකක් එනවා. Note ස්මාර්ට් ෆෝන් එකට 4GB 6GB සහ 8GB RAM එකක් ඉතින් මේ ඩිවයිස් එකට අන්තර්ගත වෙනවා. ROM එක පැත්තෙන් වාට 12 ස්මාර්ට් ෆෝන් එකට 128GB සහ 256GB වලින් වාට මේ ඩිවයිස් එක අන්තර්ගත වෙනවා. Note ස්මාර්ට් ෆෝන් එක වාට 64GB 128GB සහ 256GB වලින් වාට මේ ඩිවයිස් එක අන්තර්ගත වෙනවා. ඩිවයිස් දෙකේම හાર્ඩ්වෙයා පර්ෆෝමන්ස් පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ අපිට Android 13 base support කරන MIUI 14 software version එක. ඉතින් මගේ යාළුවෝ ඔයා වීඩියෝ බලද්දිම software features change වීමකින් සහිතව chipset එක පැත්තෙන් කතා කරද්දී අපිට MediaTek Helio G88 12 nanometer chipset එක එහෙම නැත්නම් gaming chipset එක 12 smartphone එකට හම්බ වෙනවා. Qualcomm Snapdragon 685 6 nanometer chipset එක Note smartphone එකට. Device දෙකේම CPU එක පැත්තෙන් වාට octa-core support කරනවා. GPU එක පැත්තෙන් අපිට Mali G52 MC2 version එක 12 smartphone එකට Adreno 610 කියන GPU version එක මෙන්න මේ Note smartphone එකට හම්බ වෙනවා. chipset එක පැත්තෙන් කෙටියෙන් කතා කරොත් අපිට ෆෝන් දෙකෙම සසඳන්නේ අපිට chipset එක පැත්තෙන් වාට average mark එකට මේ වගේ performance එකක් තමයි තියෙන්නේ වාට බලා ගන්න හම්බ වෙන්නේ benchmark පැත්තෙන් සහ ඉතින් අපිට antutu benchmark පැත්තෙන් වාගේ කතා කරද්දී වාට average mark එකම මෙතනින් අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා max clock speed එක වගේ දේවල් පැත්තෙන් කතා කරද්දී වාත් ඉතින් වාට මෙන්න මේ note 12 එක තමයි ඉදිරියෙන්ම තියෙන්නේ benchmark පැත්තෙන් වාට single core සහ multi core score එක වුණත් ඉතින් අපිට average mark එකට 12 එකත් එක්ක සාපේක්ෂව note එකේ පොඩ්ඩක් ඉදිරියෙන්ම තියෙනවා ඒ වගේම තමයි antutu benchmark පැත්තෙන් කතා දුනත් ඉතින් අපිට 12 smartphone එකට වඩා note එකේ performance වැඩි. එතකොට chipset එකත් එක්ක අපිට අනිත් දේවල් පැත්තෙන් කතා කරද්දී වාට බලා ගන්න හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මගේ යාළුවාට බලා ගන්න පුළුවන්කම තියෙනවා display එකට camera වට performance සහ ඉතින් අපිට gaming පැත්තෙන් වගේ සහ battery පැත්තෙන් කතා කරද්දී වුණත් ඉතින් අපිට 12 smartphone එකත් එක්ක සාපේක්ෂව වාට note එකේ performance පැත්තෙන් එහෙම නැත්නම් note එකේ තියෙන chipset එකේ තියෙන performance ඉතින් වාට ඉදිරියෙන්ම තියෙනවා කියලා බලා ගන්නත් හම්බ වෙනවා. device දෙකේම camera පැත්තෙන් අපිට සාපේක්ෂව චූටි වෙනසක් හම්බ වෙනවා ඉතින් chipset එකත් එක්ක බලද්දී gaming පැත්තට උනත් ඉතින් වාට note එකට තමයි යන්න පුළුවන්කම තියෙන්නේ ඒක price එකත් එක්කත් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා කොහොමත් වාට 12 එකත් එක්ක note phone එකේ තියෙන performance ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන ඉතින් අය පම්පෝරි ගහන්න දෙයක් නැහැ කොහොමත් ඒ වගේම තමයි performance පැත්තෙන් සහ speed එකකින් ගති උනත් ඉතින් වාට මෙන්න මේ note smartphone එකේ තියෙන performance එක වැඩි සහ gaming පැත්තට ගන්නම් වාට note එකට යන එක හොඳයි කියන්න පුළුවන්කම තියෙනවා 12 smartphone එකත් එක්ක බලද්දී කැමරා සෙටප් එක පැත්තෙන් කතා කරද්දී අපිට එක හා සාපේක්ෂව මෙගාපික්සල් ගණනක් තමයි ෆෝන් දෙකටම හම්බ වෙන්නේ. ඉතින් ට්‍රිපල් කැමරා සෙටප් එක අපිට මෙගාපික්සල් 50ක අපචක F1.8 වලින් වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 8ක අපචක F2.2 අංශක 130 එක වගේ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 2ක අපචක F2.4 මැක්‍රෝ ලෙන්ස් එකක් ඉතින් අපිට ෆෝන් දෙකටම හම්බ වෙනවා. කොහොම නමුත් අපිට ෆෝන් දෙකත් එක්ක chipset එකත් එක්ක බලද්දී වාට මෙන්න මේ 12 smartphone එකට වඩා note එකේ තියෙන performance පැත්තෙන් අපිට quality පැත්තෙන් වාට ඉදිරියෙන්ම තියෙනවා කියන එක ගැන මේ photos එක අපිට average mark එකට අදාසක් ගන්න හම්බ වෙනවා. features පැත්තෙන් කතා කරද්දී වාට auto focus, night mode එක, portrait mode එක, pro mode එක, එතකොට panorama සහ අපිට face direction සහ HDR පහසුකම, ISO setting, touch focus සහ ඉතින් white balance settings වගේ ඉතින් phone දෙකનો features විදිහට අපිට හම්බ වෙනවා. තව features කීපයකින් ඇතුළත්. ඒ වගේම තමයි video recording පැත්තෙන් අපිට phone දෙකටම 1080p 30fps දක්වා video quality එක phone දෙකෙම වාට average මට්ටමට quality එකක් බලා ගන්නත් හම්බ වෙනවා. ඒක quality පැත්තෙන් ලොකුවටම සසඳා දිවාට 12 එකටත් වඩා note එකේම තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. selfie camera පැත්තෙන් කතා කරද්දි මගේ යාළුව megapixel 8ක aperture f2.1 wide lens එකක් note එකට megapixel 13ක aperture f2.5 wide lens එකක් මෙන්න මේ note smartphone එකට හම්බ වෙනවා. selfie video පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality phone දෙකෙම වාට average මට්ටමට quality එකක් බලා ගන්නත් හම්බ වෙනවා. ඒ වගේම තමයි sensor පැත්තෙන් වාට NFC phone දෙකටම support කරනවා. sensor පැත්තෙන් වාට side mounted fingerprint scan එකක් තමයි phone දෙකටම support කරන්නේ. accelerometer එක compass වගේ sensors අපිට මෙන්න මේ 12 smartphone එකට accelerometer එක gyroscope proximity සහ compass sensors වලින් වාට note smartphone එකකින් බලා ගන්නත් හම්බ වෙනවා. ඒක උඩ sensor පැත්තෙන් ඉදිරියෙන් තියෙන note smartphone එකම තමයි. battery පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ මිලියම්පිය 5000ක battery capacity එකක් තමයි phone දෙකටම හම්බ වෙන්නේ. charging speed පැත්තෙන් කතා කරද්දි වාට 18 watt fast charging හම්බ වෙනවා. මෙන්න මේ 12 smartphone එකට 33 watt fast charging හම්බ වෙනවා ඔයාට note smartphone එකට. device දෙකේම කෙටියෙන් performance ගැන මම හිතනවා idea ගන්න ඇති මේ phone දෙකෙන් ඔයාලට වැදගත් වෙන smartphone එක මොකක්ද කියන එක පිළිබඳව performance පැත්තෙන් ගොඩක් ඉදිරියෙන්ම තියෙන්නේ මෙන්න මේ note smartphone එකම තමයි 12 smartphone එකත් එක්ක compare කරද්දි ඒක price එකක් චුට්ටක් වෙනසක් වෙනවා. price එක ඔයාලට පහල comment එකෙන් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ device දෙක අතරින් ඔයාලට වැදගත් වෙන smartphone එකක් මොකක්ද කියන එක ගැන idea එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ video එකෙන්. ඉතින් මේ වගේම තවත්ම supreme phone review එකකින් එනවා. ඉතින් කොහොමද උස්සන්නේ නැති